ලක්කදීපය පෙර බුදු වූ බුදුරුන්ගේ කාලයේද විවිධ නම් වලින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මේ රටේ සුවිශේෂී ස්ථානයන්ද හැමවෙලා තියෙනවා. පණ්ඩුකාභය රජතුමාගෙන් ආරම්භ වුණු අනුරාධපුර රාජධානිය පස්වෙන් මිහිඳු රජතුමාගෙන් අවසන් වුණා. ඉන්පසු ආරම්භුනේ පොළොන්නරුව රාජධානිය. වසර 1400ක් පමණ විරාජමාන වූ අනුරාධපුරය විවිධ සතුරු ආක්‍රමණ හේතුවෙන් වගේම ජාත්‍යන්තර වෙනදාම ඉන්දියන් සාගරයේ නැගෙනහිර ප්‍රදේශයට පැමිණීමත් සමග මෙරට වෙළඳ අධිකාරිය පාලනය කිරීම පොළොන්නරුවේ සිට සිදු කිරීම පහසු වුණා. මේ සඳහා කටයුතු සිදු කර ලැබුවේ පණ විජයරත්නබාහු රජතුමා විසින්. එතෙන් ඉඳන් පොළොන්නරුවේ රාජධානිය ලංකාදීපය ලොව ප්‍රබල රාජධානියක් බවට පත් කිරීමට රජකම් කළ රජවරුන් උත්සාහ කර ලැබුවා. අද අපි කතා කරන්නේ ඒ වගේ තවත් එක ප්‍රබල රජ කෙනෙක් ගැන. එතුමා තමන්ගේ රාජ්‍ය කාලයේ මේ ලංකාදීපය වැදගත් ධාන්‍යාගාරයක් කියලා හඳුන්වන්න පත් කරා. ඒ මහා පරාක්‍රමබාහු රජතුමා. පරාක්‍රමබාහු රජතුමා පළමුව විජයබාහු රජුගේ තෙවැනි දියණිය වූ රත්නාවලී දේවියගේ හා මානාභරණ රජුගේ තෙවැනි දරුවා. පළමුව විජයබාහු රජු තම දියණිය රත්නාවලීගේ දේහ ලක්ෂණ බලා මතු දිනක සිල්ලක් එක්සේසත් කරන මහා නිරුදුගේ නිරුදුගේ මවක් කරන බව ප්‍රකාශ කර තියෙනවා. මෙතුමා ජන්මලාභයේ ලැබූ ස්ථානය පුංකගාම ලෙස හඳුන්වන අතර රජීපදුන ස්ථානයේ සූතිගිරි නමින් චෛත්‍යයක් ගොඩනගා තියෙනවා. මේ චෛත්‍ය කෙනෙම් කිරීමේදී 1952 වර්ෂයේ එක් පහනක් හම්බලා තියෙනවා. ඒ අත්පහන ගැන එහි විශේෂතා අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මහා පරාක්‍රමබාහු රජු සිල්ලක එක්සේසත් කිරීමට රුහුණු පිහිටින් හා මායා යන එකල ප්‍රධාන පාලන ප්‍රදේශය තම අංශගෙන නතුවට ගත්තා. මහා පරාක්‍රමබාහු රජු මහා රණසූරේ එතුමා රටදය සහලින් සම්පෝෂිත කිරීමේ ගොවි සංග්‍රාමයේ අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. විශාල සමුද්‍රයන් වැව නිර්මාණය කළ එතුමා අහසින් වැටෙන ඒ පියමිදුවක් හෝ ප්‍රයෝජනයකින් තොරව මුහුදට ගලා යාමට දිය නොහැකි යන තේමාව මුල් කරගන්නේ එම මහා වැව නිර්මාණය කිරීම ආරම්භ කළා. එතුමා මහමැව් 163ක්ද කුඩා වැව් 2376ක්ද වාරියලවල් 3510ක්ද වගේම අමුණු 165ක් නිර්මාණය කර තම වසර 33ක පාලන කාලය තුල සිදු කරලා තියෙනවා. අද පවා බතබුලතින් සරු කරන හිර ගොවීන් පරාක්‍රමබාහු රජුට පින් දෙමින් එතුමා වසර 100 ගණනකට අනාගතයට ජනයාට ඉතිරි කළ මහාචර නිධානය පාවිච්චි කරනවා. එතුමන් කුෂ්කර්මාන්තයට අමතරව සම්බුද්ධ ශාසනය උදෙසා උත්තරාරාම විහාරයේ හෙවත් ගල් විහාරය, පොත්ගුල් විහාරය, ලංකා තිලකය, කිරිවෙහෙර, පබළු විහෙර, දෙමළ මහාසෑය වගේම දිවංග පිළිමගේ වැනි බොහෝ විහෙර විහාර නිර්මාණය කළ වැඩි දියුණු කළා තියෙනවා. බලගම්පා රජ දවස ඇති වුණු නිකාය භේදය පරාක්‍රමබාහු රජුගේ මැදිහත් වීමෙන් සමගයකට පත් කෙරුණා. රජු විදේශ සම්බන්ධතා සඳහා කාම්බෝජයේ හෙවත් රාමඤ්ඤ දේශය සමඟ විදුදමක් ඇති කරගත්තා. මේ රටින් ගිය පුද්ගලයෙක්ගේ කේලමක් අහලා වෙනසම මුතුදම් නිසා දෙදෙන අතර විරසකයක් ඇති වෙලා රාමඤ්ඤ දේශයේ රජු මෙරට හා යුද්ධයකට පැටුණා. මෙරට සේනා යුද ජයදෙනා ජයග්‍රහණය කර එසේම පාණ්ඩ දේශය ආක්‍රමණය කළ කුලසේකර රජු පරාජයට පත් කර පාණ්ඩ දේශයේ රජ කුමරෙකු එම රාජ්‍යයට ලබා දුන්නා. එහෙම කළේ පාණ්ඩ දේශයේ රජු අප පරාක්‍රමබාහු රජුගෙන් කුලසේකර රජු පරාජය කිරීමට අවශ්‍ය සහාය ලබා දෙනුමෙන් ඉල්ලා සිටින නිසා. මෙයින් අපට පෙනී යනවා පරාක්‍රමබාහු රජුගේ නිහතමානී ගුණ. තමන්ගෙන් උපකාර ලැබූ පුද්ගලයාට කෙටි ගුණ සැලකුවා. නැත්තම් මොන රජතුමෙක්ද තමා ජයග්‍රහණය කළ රාජ්‍යත් එවැනි පුද්ගලයෙකුට අවශ්‍ය සුදුසුකම් ඇති පුද්ගලයාට පවරලා දෙන්නේ. පරාක්‍රමබාහු රජු මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ නරතකි. එතුමා ක්‍රිස්තු වර්ෂ 1153 ඉඳන් 1186 වෙනකන් අවුරුදු 33ක් කාලයක් මෙරට දියුණු කළා. වර්තමානයේ පරාක්‍රම සමුද්‍රය අසල නිර්මාණය කරලා තියෙන ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ කියලා වැරදි මතයක් සමාජගත වෙලා තියෙනවා. කුලස්තිපුර කියන හඳුන්වපු කුලස්තිපුර අද වෙනකොට පොළොන්නරුව වෙලා තියෙනවා. ඒ ප්‍රතිපාවෙන් නිරූපණය කරලා තියෙන්නේ කුලස්ති ඍෂිවරයා කියන එකයි මගේ අදහස. මෙහි පෙන්වා දී තියෙන පරිදි පරාක්‍රමබාහු රජුගේ කියන ප්‍රතිමාව හා සාමාන්‍ය රජතුමාගේ රූපය සංසන්දනාත්මකව බලනකොට අපිට මේකේ පේනවා පරාක්‍රමබාහු කියන ප්‍රතිමාවේ මේ ප්‍රතිමාවට උඩුකය නිරුවා.
එවැගේම පූණ නූලක් සැඳගෙන ඉන්නවා. පුස්කොළ පත අතින් අරගෙන ඉන්නවා. එවැගේම එතුමන්ගේ ඒ රුවේ මිරිමැඩි සැඟලක්වත් සැඳලා තියෙනවා අපිට පේන්නේ නැහැ. නමුත් සාමාන්‍ය රජතුමගේ පින්තූරේ ආභරණ මිරිමැඩි සැඟල කිරුලක් වගේ දේවල් තියෙන නිසා අපි මේ ගැන ටිකක් සිහිනිතර බලන්න ඕන. මේ වගේ දේවල් වලින් තමයි රාවණ ශිෂ්ටාචාරයේ අපගේ net ඉදිරිපිටම තියෙන සාක්ෂි සාධක අපි නිෂ්පරිදි තේරුම් නොගෙන අපි ඒවා නිෂ්පරිදි තේරුම් නොගැනීමෙන් අපිට ඒවා හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසායි අපි මුලින් කතා කළ වීඩියෝ වලක් කියලා දෙන්නේ මේ ඉතිහාසය ගැන විවිධ භාවයකින් දකින්න ඕනේ කියන එක. ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් ඔයාලට පුළුවන් ලයික් කරන්න. ඔයාලා තාම අපේ SS History YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඔයාලට පුළුවන් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස පහලින් comment එකක් ඉදිරියට එකතු කරන්න. ඔයාලට පුළුවන් අපේ Great SS History Facebook page එකට එකතු වෙන්න. ඉතින් ආයෙත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.